ප්‍රශ්න ජීවිතයට අදැරිත් හෙට නොවෙන දෙයක් නෙවේ. ඒ නිසා ප්‍රශ්න ඉස්සරහා ඔයා අසරණ වෙන්න එපා. ඒ වගේම තමයි ප්‍රශ්නවලට ඔයාව හසුරුවන්න දෙන්නත් එපා. ඔයා ප්‍රශ්නය හසුරුවන්න පුරුදු වෙන්න. මොකද ප්‍රශ්නවලින් මඟහැරලා එම ප්‍රශ්නවලට උත්තර හොයන්න ලේසි වෙන්නේ නැහැ. ඔයාගේ ජීවිතයට එන ප්‍රශ්න ඔයා හිතනවා මට මේ තරම් ලොකු ප්‍රශ්නයක් මගේ ජීවිතයට ආයෙ නම් එන්නේ නැහැ කියලා. ඔයා එක ප්‍රශ්නයක් ජීවිතේ ලොකුම ප්‍රශ්නයක් හිතවන්න පටන් ගන්නවා. එහෙම වෙන්න එපා. හිතන්න පුරුදු වෙන්න. මට මීට වඩා ලොකුවට ඒ ප්‍රශ්නේ එන්න තිබුණා නේද කියලා. අපි මෙහෙම හිතමු. ඔයා ආසාවෙන් ගත්ත ඔයාගේ අලුත්ම වාහනය අනතුරකට ලක් වුණා කියලා. ඔයා දැන් හිතන්නේ ඔයාගේ වාහනය ගැනද ඔයා ගැනද? මං හිතන්නේ ඔයා දැන් වැඩිපුරම හිතන්නේ ඔයාගේ වාහනය ගැන නේද? එහෙමත් නැත්තම් ඔයාගේ වාහනය හදාගන්නේ කොහොමද කියලා. ඒත් ඇයි ඔයාට හිතන්න බැරි වුණේ ඊට වඩා ලොකු ප්‍රශ්නයක් එතන තියෙන්න තිබුණා කියලා? මෙහෙම හිතන්න, මේ අනතුරින් සමහර විට ඔයාගේ ජීවිතය පවා අහිමි වෙන්න තිබුණා නේද? ඒ වගේම තව කෙනෙක්ගේ ජීවිතයක් අහිමි වෙන්නත් ඉඩ තිබුණා නේද? ඒත් එහෙම නොවි අද ඔයා ඔයාගේ වාහනේ විතරක් හදාගන්න තැනට ප්‍රශ්නය පුංචි නේද? පුරුදු වෙන්න. ප්‍රශ්නයක් ආවම ඒ ප්‍රශ්නයට උත්තර හොයන්න. ආපු ප්‍රශ්නය ලොකුවට ඔරුවට බරක් කරන් විඳවන්න එපා. මම මීට වඩා දෙයක් වෙන්න තිබුණා නේද කියලා හිතන්න. ඒත් මට එහෙම වෙලා නැහැ. ඒ ප්‍රශ්නයට මට වෙලා තියෙන ප්‍රශ්නය ඊට වඩා පුංචි කියලා හිතන්න. කිසිම වෙලාවක ප්‍රශ්න ඉස්සරහා ජීවිතේ අසරණ වෙන්න දෙන්න එපා. සමාජයෙන් හැංගිලා ඉන්න ඒ තමා ඔයා මේ විශ්වයට ලබා දෙන හොඳ හෝ නරක ඔයාට ආපස්සට විඳින්න වෙනවා. ඒ නිසා හැම වෙලේම උත්සාහ කරන්න හොඳ දේ සමාජයට කරන්න. ගුණගරුක යහපත් පුද්ගලයෙක් වෙන්න. ඒ විදිහට වෙනස් වෙද්දී ඔයාට තේරෙයි මේ ස්වභාව ධර්මය පවා ඔයාව ආරක්ෂා කරනවා කියලා. තවත් දෙයක්, ඔයා විශ්වාස කරනවද කර්ම ශක්තිය? ඔයාට හොඳක් ඔයාට ලැබෙන ප්‍රතිඵලයක් හොඳ දෙයක්. ඔයා නරක දෙයක් කරොත් ඔයාට ලැබෙන ප්‍රතිඵලයක් නරක දෙයක්. ඒ නිසා පුරුදු වෙන්න යහපත් දේවල් විතරක්ම කරන්න. ජීවිතේ දිනන්න නම් මේ වගේ හොඳ පුරුදු ගොඩක් වටිනවා. ඒ නිසා හැම මොහොතෙම මේ විශ්වයට මුදා හරින්න ඔයාගේ යහපත් හොඳ ක්‍රියාවන් ගති පැවතු. ඔයා හිතනවටත් වඩා ඔයාගේ ජීවිතය මෙන්න මේ දේවල් වලින් කොඩාරියක් වෙනස් කරගන්න පුළුවන් වේවි.